තමන්ගේ ජීවිතේ මේ දවස් 50 කැප කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් අපිට පුළුවන් දවස් 50 ඉංග්‍රීසි හදන්න. ලහිරු කියන්නේ දවස් 50කින් ඉංග්‍රීසි කතා කරන්න බෑ කියලාද? මම අභියෝගයක් විදිහට ඒ අභියෝගේ බාර ගන්න ලෑස්තියි. අවුරුදු කීයුණත් කමන්නේ මෙතෙන්ට අවිල ඉගෙන ගන්න පුළුවන් ඕන කෙනෙක්. ළමයි 750කට ආසන්න ප්‍රමාණයක් අපි ගන්නවා ඒ ලෙවල් ඉන්ටේක් එකක් ඉවරනකොට. ඩිසිප්ලින් එකත් හදනවා. ඩිසිප්ලින් අනිවාර්යෙන්ම හදනවා. අපිට හිටියේ රණවිරෝ විතරයි. රට විරෝ කියලා හඳුන්වන මට්ටමකට ඒ මොනසෙ පිට රට යවලා සල්ලි වන්න වෙලා තියෙනවා. ඒතකොට ඒ කට්ටිය මොනවද ගණදෙනු කරන භාෂාව? Welcome to British Way. How are you? How are you? How are you? I am British Way English Academy. I am in Palaveni. Lanka is Palaveni. I am in a 40-day residential camp. I am in Sankalp. I am in a completely isolated environment. I am in a very good place. හතලිස් දහකට අධික ප්‍රමාණයක් ඉගෙන ගන්නවා මේ 40 day residential camp එකේ. ද මේයින් ළමයි නේ? ඔව්. ළමයි 200ක් විතර ඉන්නවා. ඉතින් මේ තමයි ඉමේල් හෙටිය ආරච්චි මේ British Way English Academy එකේ ඩිරෙක්ටර් කෙනෙක්. දැන් සාමාන්‍යයෙන් දවස් ඔක්කොම කීයද මෙතන camp එකේ? දවස් 45ක් ඇතුළත ඔක්කොම සම්පූර්ණ වෙනවා. දවස් 45? ඔව්. දැන් ඉමේල් මෙතන මේ 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 ඉංග්‍රීසි උගන්වනවා විතර නෙමෙයි නේ? උගන්වනවා විතර නෙමෙයි. ළමයට අවශ්‍ය වෙන හැම ෆැසිලිටි එකක්ම මෙතන තියෙනවායිලු. ඉතින් ඉංග්‍රීසි වලට අමතරව ඒගොල්ලන්ගේ leadership skills ඊට පස්සේ හැම දෙම අපි මෙතන ඉමේල් develop කරනවා. දවස් 45ක් ඇතුළත. කියන්නේ discipline එකත් හදනවා. discipline අනිවාර්යයෙන්ම හදනවා. සාමාන්‍යයෙන් මෙතනට ගන්න මේ මේ age එක මොකද්ද තියෙන්නේ? age එක ඕන කෙනෙක්ට එන්න පුළුවන්. ඒගොල්ලන්ගේ after o levels after a levels complete කරාන් පස්සේ අවුරුදු කීයුණත් කමන්නේ මෙතෙන්ට අවිල ඉගෙන ගන්න පුළුවන් ඕන කෙනෙක්. ඉතින් අද ටිකක් වෙනස්ම තැනකට ආවේ British Way English Academy එක. මේ academy එකේ meeting point එක ඊට පස්සේ classrooms තියෙනවා. ඊට අමතරව මේගොල්ලන්ගේ ළමයි activities කරන දේවල් තියෙනවා. හොස්ටල් තියෙනවා. ඉතින් අපි තව ටිකක් යන්න පුළුවන් මෙතන මේගොල්ලන්ගේ ඔෆිස් තියෙන හැදියේවා මේ හැමදේම ඉතින් ලොකු ඒරියා එකක් මේක. ඉතින් ඉංග්‍රීසි හරියට ඉගෙන ගන්න බලන් ඉන්න කෙනෙක්ට ඔන්න නියම තැනක්. ඉතින් ඉංග්‍රීසි විතරක් නෙමෙයි ජීවිතේ හදාගන්නත් මෙතන බොහොම වැදගත් වෙයි. ඒ නිසා අද වැඩසටහන බලාගෙන ඉන්න අපි පෙන්වන්නම් මෙතන තියෙන දේවල් මොනවද කියලා. අපි මේ ඉන්නේ අපේ සර්ටිෆිකේට් ලෙවල් එකේ ළමයි. එතකොට අපිට ළමෙක් ඇතුළට ආවට පස්සේ අපේ එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියෙනවා. මේකෙන් ළමයිව කාණ්ඩ තුනකට වෙන් කරනවා. එක කාණ්ඩයක් සර්ටිෆිකේට් ලෙවල් එක, අනික ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් ලෙවල් එක, අනික ඩිප්ලෝමා ලෙවල් එක. එතකොට මේ විදිහට දැන් මේ ඉන්න කට්ටිය ඇක්ටිවිටි එක කරන්නේ, ඒගොල්ලෝ ෆ්‍රී ෆ්ලෝ ඇක්ටිවිටි එකක් කරන්නේ. එකිනෙකත් එක්ක ආගිව් කරගන්න. දැන් මේගොල්ලෝ කොච්චර කාලෙ මේ British Way English Academy කී නේවාසිකව ඉන්නවද? මේගොල්ලෝ දැන් දවස් 45ක් වෙනකම් අපිත් එක්ක ඉන්නවා. එතකොට ඕගොල්ලෝ පේනවා මේ ඩ්‍රෙස් කෝඩ් එක. ඊට පස්සේ ඒගොල්ලෝ අඳින පළඳින විදිහ, කතා කරන විදිහ, ඒ හැම දෙයක්ම ආවෙනික වෙනස්. දැන් මේත් එක්ක දාලා ඉන්නේ මොකක්ද? ඒක දාලා ඒගොල්ලෝ ඉන්න ඕනි එක්සෑම් වලට ලෑස්ති වෙන්න ඕනි. ඊට පස්සේ දැන් අද තව ඉන්නවා අපි. බලන්න මේ කවුද කියලා. මේ තමයි රංග CEO British Way English Academy එකේ. දැන් මේ ටීම් එක කවුද? මේ ටීම් එකත් සේම්. දැන් මේ ඉන්නේ දෙකම සර්ටිෆිකේට් ලෙවල් ටීම්ස් දෙක. එතකොට මේගොල්ලෝ කරන ඇක්ටිවිටි එක ඇවිල්ලා ආගියුමන්ට්ස් ටයිප් එකේ ඇක්ටිවිටි එකක්. ඒගොල්ලොන්ට බේසික් ලෙවල් ඇක්ටිවිටීස් වලින් තමයි ඒගොල්ලෝ මොකද ඉතාමත් පහළ මට්ටමේ. ඇත්තටම ඉංග්‍රීසි අකුරක්වත් බැරි මට්ටමේ තමයි ඒගොල්ලෝ ඉන්නේ මේක ඇතුළේ. එතකොට ඒගොල්ලොන්ට යන ඇක්ටිවිටීස් විදිහ වෙනස්. ඊට පස්සේ මේ ඉන්නේ අපි කතා කරන මේක ගොඩක් ප්‍රසිද්ධ ඇක්ටිවිටි එකක්. අපි කියන එකට අනියන් සර්කල් කියලා. එතකොට මේ අනියන් සර්කල් කියන ඇක්ටිවිටි එකේදී මේගොල්ලෝ එකිනෙකා රොටේට් වෙවි, අලුත් කෙනෙක් එක්ක තමයි ඊළඟ අවස්ථාවේදී කතා කරන්නේ. එතකොට මේක ඇවිල්ලා ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් ලෙවල් එක. يعني අවක දෙවනි ලෙවල් එක. එතකොට මේකල දවස් කීයක් නිවාසිකව ඉන්නවද? මේ දවස් 45ක් ඉන්නවා. අපි මේ දෙගොල්ලොම එකවර ගත්තු කට්ටිය. එතකොට ඊට අමතරව අපි ගාව ඉන්නවා දැනට දවස් 5ක 6ක ඉඳන් අපිත් එක්ක ඉන්න කට්ටිය. ඒගොල්ලෝ තමයි අලුතෙන්ම අපි ගාවට ආවේ. දැන් එතකොට මෙතන මේ තව ඉන්නව ළමයි. ඒකට ඔක්කොම මෙතන ඉන්නවා 200ක් විතරනේ. ළමයි 200කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. සාමාන්‍යයෙන් නම් දැන් මේ A level ඉවර වෙනකොට British Way English Academy එකේ මීට වඩා ප්‍රමාණය වැඩිද ඉන්න ළමයි සංඛ්‍යාව? ඇත්තටම වැඩි. දැන් අපිට හොස්ටල් දෙකක් විතර තමයි පාවිච්චි කරන්නේ. ළමයි 750කට ආසන්න ප්‍රමාණයක් අපි ගන්නවා A level intake එකක් ඉවරනකොට. දැන් සාමාන්‍යයෙන් දැන් මේ වගේ දැන් අපි ඕනතරම් ඉංග්‍රීසි පන්ති දැකලා තියෙනවනේ. එතකොට දැන් මේ වගේ නේවාසිකව දවස් 50ක් මේ උගන්වන එකයි සාමාන්‍ය ඉංග්‍රීසි පන්ති එකයි අතර තියෙන වෙනස මොකද්ද? විශේෂයෙන්ම දැන් ළමයෙක් මෙතෙන්ට දෙමෝපියෙක් කියවන්නේ එයාට ඉංග්‍රීසි කතා කරන්න ඕනි කියන තැන ඉඳන්. අපේ ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ ස්පෝකන් ඉංග්‍රීසි කියන තැන ඉඳන්. එතකොට ස්පෝකන් හදන්න නම් ඒගොල්ලෝ තනිකර කතා කරන්න ඕනේ. විශේෂයෙන්ම ලංකාවේ කට්ටියට තියෙන බය කතා කරද්දි මට වරදී. එහෙම නැත්නම් මේ කට්ටිය මට හිනාවේ. නමුත් මෙතන ඉන්න ඔක්කොම එකම මට්ටමේ කට්ටිය. ඔක්කොටම බෑ.
එතකොට ඔක්කොම try කරනවා develop වෙන්න. හරි. ඇයි මේ වගේ මේ 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 වගේ නේවාසික කඳවුරුක නැත්නම් British English Academy කරන මේ වගේ තැනකට ඉංග්‍රීසි ඉගෙන ගන්න එන්න ඕනේ ඇයි? විශේෂයෙන්ම කෙනෙක්ට අවශ්‍ය නම් ඉක්මනට තමන්ගේ ඉංග්‍රීසි ටික හදාගන්න. මොකද දැන්ට ලොකුම ප්‍රශ්නේ තමයි කාලේ. රට යන්න වෙන්න පුළුවන් ඊට පස්සේ යාගේ higher education වලට apply කරන්න බෑ ඉක්මනින් දවස් 50 කියලා කියන ඉතාලම කෙටි කාලයක් කැප කිරීමක් කරන්න පුළුවන් තමන්ගේ ජීවිතේ මේ දවස් 50 කැප කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් අපිට පුළුවන් දවස් 50 ඉංග්‍රීසි හදන්න මොකද ඒක අපි මේ වෙනකොට ඔප්පු කරලා තියෙනවා දැන් ඕගොල්ලෝ මේ ඉන්නේ ස්ටුඩන්ට්ස් අත් එක්ක කතා කරද්දී ඕගොල්ලොන්ට තේරෙයි දවස් 50 පස්සේ මේ ළමයා කොහොමද ඉංග්‍රීසි කතා කරන්නේ කියලා අර අකුරු බැරිම ළමයාත් මේ විදිහ ඉංග්‍රීසි කතා කරනවා එතකොට ඒත් එක්කම මම අර කලින් කියවනේ මේ ළමයින්ගේ ටයි එක දාන එක ඒගොල්ලෝ අඳින විදිහ උයර නැගිටින එක ඊට පස්සේ මේගොල්ලන්ගේ ඇඳ ලෑස්ති කරන එක විශේෂයෙන්ම මේගොල්ලෝ කන විදිහ දැන් අපි මේගොල්ලන්ට කෝස් එක අවසානයේදී තරුපන්තියේ හෝටල් එක කැම වේලක් දෙනවා ඒ දෙන්නේ හැඳි ගෑරප්පෝ පාවිච්චි කරනවා මොකද මේගොල්ලෝ මේක ඒක ට්‍රේන් කරනවා ඒක ට්‍රේන් කරනවා අපි කලින්ම ට්‍රේනින්ග් එකක් දීලා ඒ විදිහට ළමයි දවස් 10ක් විතර කැම කන්න ඕනේ. කැවට පස්සේ තමයි ඒගොල්ලෝ හොටෙල් එකට කියන්නේ. මම තරංගද ඔය වගේ මේ ට්‍රේනින් එකක් වෙන කොහෙවත් හම්බ වෙන්නේ නැතුව ඇති නේ. මේ කියන්නේ මේ මේ වගේ පොඩි කාලෙකට ඇවිල්ලා ඔව් මේ වගේ පොඩි කාලෙදි මෙහෙම ට්‍රේනින්ග් එකක් දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දකින්න ඇති ළමයි යන විදිහ. ඒගොල්ලෝ පිළිවෙලට යන්න ඕනි, පොන්නේ ලස්සනට කපන්න ඕනි, සපත්තු දෙක ලස්සනට පොලිෂ් කරන්න ඕනි. අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් හොස්ටල් කොහොමද මේන්ටේන් කරලා තියෙන්නේ කියලා. එතකොට ඒගොල්ලෝගේ ඩිසිප්ලින් එක හදනවා අපි. මොකද ඩිසිප්ලින් නැති රටක් ඇත්තටම වැඩක් නැහැ. කවද අලුත් ඉන්ටේක් එකේ පටන් ගන්නේ? අපි අලුත් ඉන්ටේක් එකේ දැන්වත් රෙජිස්ට්‍රේෂන් යන ගමන් තියෙන්නේ. ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙනවා. හැබැයි දැන්ම ඇප්ලයි කරන්න ඕනේ. මොකද අපිට සීමිත සෙසුන් ප්‍රමාණයක් තමයි බඳවා ගන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ අර 750 ආවට පස්සේ අපිට ආ ඉතුරු 400 ගන්න වෙන්නේ තව දවස් 50ක්. එතකොට මේ වෙද්දි ඇප්ලයි කරලා රෙජිස්ටර් වෙලා දැනටත් ඉන්න ළමයි 100කට ආසන්න ප්‍රමාණයක්. ඒ නිසා දැන්ම ඇප්ලයි කරන්න කියලා තමයි කියන්නේ. මේ තියෙන්නේ අපේ බොයිස් හොස්ටල් එක. එතකොට බොයිස් හොස්ටල් එක විශේෂයෙන්ම ගත්තට පස්සේ හොස්ටල්ස් අපි මේන්ටේන් කරන විශේෂ ක්‍රමවේදයක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ උදේ නැගිටලා මං කියන්නේ පාට නැගිටින්න ඕනේ කියලා. පාට නැගිටලා නිකම්ම රෙද්ද හැමම තියලා එළියට වහින්න බෑ. එතකොට දැන් ගෙදර වගේ බෑ. ගෙදර වගේ බෑ. එතකොට අපි එතන දැන් කනෙක්ට් හිතන්න පුළුවන් මේක නිකන් ගොඩාක් ටෆ් වැඩි කියලා. නමුත් අර ගොඩාක් තැන්වලදී කියන්නේ ජීවිතේ හදන්න පටන් ගන්නවන පටන් ගන්න ඕනේ පළවෙනි තැන. ඒක තමයි අපි මේක ක්‍රියාත්මක කරන්නේ. ඇඳ ඔයගොල්ලෝ පේනවාද මෙන්න මේ විදිහට සම්පූර්ණ ලස්සනට රින්කල්ස් නැතුව. පොඩිවත් රින්කල් ලෑන් නැතුව. දැන් මේ වගේ ඇඳක් අපි දැක්කොත් එහෙම මේ ඇඳකට අපි නෙගටිව් මාක්ස් දෙනවා. ආ ලකුණු දෙනවද? ලකුණු දෙනවා. මේ හැම ළමයෙක්ටම ඒගොල්ලෝගේ ස්ටුඩන්ට් රෙකෝඩ් බුක් එකක් තියෙනවා. මේ ස්ටුඩන්ට් රෙකෝඩ් බුක් එකේ ඒගොල්ලෝ එදිනෙදා කරන දේවල් සම්බන්ධයෙන් අපි ලකුණක් දෙනවා. දැන් රංග මේගොල්ලන් මේ ටවල් එක shoes me slippers ඔක්කොම හරි පිළිවෙලට තියෙනවානේ අනිවාර්යෙන් දැන් towel එක මෙහෙම දෙකල නවල මේ විදිහට දාලා තියෙන්න ඕනේ ඒ වගේම තමයි මේ පේනවාද shoes ටික මේ විදිහට ඒ කියන්නේ ඇඳ ඇතුල් පැත්තට වෙන්න ඒ අදාළ කෙනාගේ ඇඳේ තියෙන්න ඕනේ එතකොට මේක double bed එකක් ඉඳ අනිත් එකේන එහා පැත්තෙන් shoes ටික තියන්න ඕනේ towels ටික හරියටම නමලා පිළිවෙලට දාලා තියන්න ඕනේ එතකොට අපේ ළමයි කී දෙනෙක්ද ඉන්නවද මෙතන ළමයි 48ක් විතර අපිට දාන්න පුළුවන්කම තියෙනවා ඒත් එක්කම දැන් මේක මම අර කිව්වනේ කලින් කිව්වා වගේම බොයිස් හොස්ටල්ස් වෙනම ලේඩිස් හොස්ටල්ස් වෙනම තියෙනවා ඒගොල්ලොත් මේ ඩිසිප්ලින් එක මෙහෙමම මේන්ටේන් කරන්න ඕනේ ජීවිතේ දිනන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න විතරක් නෙමෙයි ජීවිතේ දිනන්න ජීවිතේ හැදෙන්න විනය නැත්නම් ඩිසිප්ලින් එක හදා ගන්නත් මීට වඩා තැනක් වෙන කොහෙද හම්බ වෙන්නේ මුණ ගැහෙන්නේ බ්‍රිටිෂ් ඉංග්‍රීසි ඇකඩමි එකේ ඒ තරම්ම වටිනවා ඒත් එක්කම අපි කතා කරන්න ඕනේ මොකද දැන් ආෆ්ටර් ලෙවල් ළමයින්ට ඉස්සලාම හැම වෙලේ ඉන්ටේක් එකට එන්න පුළුවන් නම් තමයි වටින්නේ. මොකද එතෙන්දී ඒගොල්ලන්ට කාලයත් ඉක්මනින් ඉවර කරගන්න පුළුවන්. දවස් 50ක් කියලා කියන ඉතාම සීමිත කාලයක්. ඒගොල්ලන්ට ඉක්මනින් මේ කෝස් එක ඉවර කරගන්න පුළුවන්. ඒත් එක්කම අපි මේ සූදානම් කරන්නේ මේ එළිය එන්වයරන්මන්ට් එකේ තනියම ජීවත් වෙන්න පුළුවන් ළමෙක්. එතකොට ඒක තමයි මේ ඇඳ හදන්න පුරුදු කරන්නේ, උදේ නැගිටින්න පුරුදු කරන්නේ, කෑම ටික බෙදා ගන්න පුරුදු කරන්නේ. මේ හැමදේම පුරුදු කරන්නේ ඒගොල්ලන්ට තනියම මේ ජීවත් වෙන්න. මොකද කවදාවත් හැමදාම ඒගොල්ලන්ට අම්මලා තාත්තලා කන දෙන්න බෑ. අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට තනියම ජීවත් වෙන්න. එතකොට මේ ජීවිතය හදනවා කියලා කියන්නේ ඒක. ආරාධනා කරන්නේ අපේ හොස්ටල් වල අපේ ඇකඩමි එකට එන්න ඇවිල්ලා බලන්න අපි නිකන් මේ කියනවට දාන්න එපා අපේ ළමයින්ගේ විස්තර අහන්න අහලා ඉවරලා ඇත්තට මේ තීරණය ගන්න මොකද අපිට පුළුවන් ඔය ළමයාව දවස් 50 ඉංග්‍රීසි කතා කරවන්න ලහිරු කියන්නේ දවස් 50ක ඉංග්‍රීසි කතා කරන්න බෑ කියලාද මම අභියෝගයක් විදියට ඒ අභියෝගය බාර ගන්න ලෑස්ති කොහොමද විශ්වාස කරන්නේ විශ්වාස කරන්න එක දෙයක් තියෙනවා ප්‍රධානම දේ අවුරුදු 20ක් ලහිරු
අවුරුදු 20ක ඉඳලා මේ වැඩසටහන කරගෙන යන්නේ. දැන් ලක්ෂ ගාණක් ළමයි මගෙන් එළියට ගිහිල්ලා තියෙනවා. මේක මම බොරුවක් කරා නම් මේක යථාර්ථයක් උනේ නැත්තම් අදට මම වහලා. එහෙම නෙමෙයි වහලා නෙමෙයි වැහිලා. නමුත් ඒක යථාර්ථයක් බවට කියන්නේ මම ඉතාල සිද්ධාන්තත් එක්ක සාධකත් එක්ක මම කියනවා මේක හරිම ලේසි අභියෝගයක් ඕනම වෙලාවක ඔයාමට අභියෝග කරනවා නම් මම ඒ අභියෝගයක් විදිහට ඒක බාර ගන්න ලැස්තියි. හරි. මේ තමයි බ්‍රිටිෂ් ඉංග්‍රීසි ඇකඩමියේ චෙයාර්මන් ශාන්ත ගීතදේව මහත්මයා. දැන් ඇයි ලංකාවේ ළමයි දැන් කෙනෙක්ට කියන්න පුළුවන් ලංකාවේ භාෂාව සිංහල භාෂාව. ඇයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ? ඉංග්‍රීසි කියන්නේ ලහරෝ අපි හරි දුප්පත් රටක්නේ. ඒක අපි අවුරුදු 70 ගානක ඉඳලා දුප්පත් කියාගෙන එනවා, සංවර්ධ වෙන්න පවතිනවා කියාගෙන එනවා. ඉතින් අපි වගේ පුංචි රටකට ලෝකෙත් එක්ක කොච්චර ගනුදෙනු කරන්න තියෙනවද? ඉතින් අපි මේ වර්තමානයේ හිටනකො අපේ මිනිස්සු කොච්චරද මේ යපු මාර්ථිකයක් නේ පවතින්නේ. ඒ කියන්නේ අපේ රට විරුව අපේ ලංකාවේ මිනිස්සුන්ට අපිට රට විරුව කියන්න වෙලා තියෙනවා. අපිට හිටියේ රණ විරුව විතරයි. රට විරුව කියලා හඳුන්වන මට්ටමකට මේ මිනිස්සු පිට රටේ යවලා සල්ලි වන්න වෙලා තියෙනවා. ඒතකොට මේ කට්ටිය මොනවද ගනුදෙනු කරන භාෂාව? ඉංග්‍රීසි. එහෙම නැත්නම් එතනින් එහාට මේ ලෝකෙත් එක්ක ගනුදෙනු කරද්දි ලෝකෙම එකම ලැන්ග්වේජ් එකකට එන්න ඕනනේ. මේ ලැන්ග්වේජ් එකේදී අපි එක ලැන්ග්වේජ් එකක් තෝරගන්නකොට ඉංග්‍රීසිනේ තෝරගන්න තියෙන ලෝකෙම. ඉතින් අපි ඉංග්‍රීසි තෝරගන්න තියෙනවා නම් ඉංග්‍රීසිත් එක්ක ගනුදෙනු කරන්න ඕන. අපි ඉස්සරහට යන්න ඕන. අපි මේ චූටි හරි පුංචි රටක්. ලෝකෙකට තමයි තිතා. මේ තිතේ ඉඳන් වැඩ කරද්දී අපිට ලෝකෙත් එක්ක ගනුදෙනු කරන භාෂාව අත්‍යවශ්‍යයි. අනිත් එක තමයි ලෝකෙ පරිහරණය කරන අලුතෙන් නූතනේ වර්තමානයේ මේවලන් ටික නේ කම්පියුටර් එක ෆෝන් එක මේ හැම දෙයක්ම අපිට ඉංග්‍රීසි අත්‍යවශ්‍යයි. හරි. දැන් අපි ඕනතරම් ඉංග්‍රීසි පන්ති දැකලා තියෙනවානේ මේ බ්‍රිටිෂ් ඉංග්‍රීසි ඇකඩමි එකේ. මොකද්ද තියෙන ඒවෑන් වෙනස් වෙන මැජික් එක මොකද්ද? මැජික් එක කියන්නේ ලහිරු අහිතන්න. දැන් අපි ඉස්කෝලේ යන කාලේ අපි ඉස්කෝලේ ගිය අවුරුදු 13ක් 12ක් 13ක් ගියා. ඔය අන 199ක්ම ඉස්කෝලේ අවුරුදු 12ක් 13ක් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ, පීරියඩ් එකක් ඉගෙන ගන්න ඕනේ. ඒක පැය ගණනකට කැල්කියුලේට් කරොත් කොච්චර කාලයක්ද කියලා හිතන්නකෝ. නමුත් ඒ කරලත් අපි එළියට එනකොට 100ට කී දෙනාද ඉංග්‍රීසි කතා කරන්නේ? ඉංග්‍රීසි භාෂාවක් නැතුව එළියට ඉන්නේ. ඇයි ඒ? මොකද්ද සිද්ධාන්තය? මේක ඒක අන්නේ වැරදිච්ච තැන හොයන්න ඕනේ. ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ලංකාව හැමදාම කරේ ලංකාවනේ බොහෝ අය. අපි මම පිටරටවල දැකලා තියෙනවා. ඉංග්‍රීසි ක්ලාසස් තියෙනවා ගොඩක් රටවල. ඒ රටවලවලත් කරන්නේ ඉංග්‍රීසි භාෂාවක් කියලා තේරුම් ගන්නෙ නැහැ. මේක සබ්ජෙක්ට් එකක් කරගෙන තියෙන්නේ. මේක නේ විෂය උගන්නනවා. විෂය උගන්නන කටපාඩම් වෙන්නේ නැහැ. ඉතින් අපි කරන්නේ මෙන්න මේක විෂයක් විදිහට නෙමේ. මේක ලැන්ග්වේජ් එකක් කරලා තියෙන්නේ. ඉතින් අපි හොඳම දේ හිතන්නේ චූටි කාලේ අපි වැටි දන ගගා යනකොට අම්මා තාත්තා කතා කරන දේ අහලානේ අපි කතා කරන්න පටන් ගත්තේ. නේ? හැම කෙනෙම මේමනේ. ඉතින් මේ ඒ සිද්ධාන්තයේ සරල සිද්ධාන්තය විතරයි මෙතන තියෙන්නේ. මෙයා එන ළමයා ළමයාට තනි කර දවස පුරා උදේ පාන්දර නැගිට වෙලාව ඉඳලා නින්දට යනකම් ඉංග්‍රීසි අහන්න තියෙනවා. හැබැයි තව ඊට වඩා මේක ස්පීඩ් කරන ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. මොකද ස්පීඩ් කරන්නේ? අපි හැම වෙලාවෙම ඉංග්‍රීසි වල විශ්වාස කරන එක දෙයක් තියෙනවා. ග්‍රැමර්. ඕක ඔළුවට දාගත්ත බරපතලම විස බීජනේ. ඉතින් මේ ඒ විස බීජෙන් ගැලවෙන්න අමාරු නිසා අපි ග්‍රැමටිකකුත් උගන්වනවා. ඒක ඕනේ නැත්තම් ඇත්තටම කතාව කියවොත් බෑ. අපි සාමාන්‍ය මේ භාෂාව වෙන රටකද කතා කරද්දී දැන් ඔය හිතනවා කොරියානෝ කියලා. ආ කොරියා ගියාට පස්සේ ඔයා කොරියා ඉගෙන ගන්න මේ ග්‍රැමත් එක්කද? ආ ජපාන් ගියා ඉගෙන ගන්න ග්‍රැමත් එක්කද? නැහැ. එම නැත්තම් ඔයා UK USA කොහරි ගියා ඉංග්‍රීසි කවුරුටද හම්බ වෙනවා හොටෙල් ෆීල්ඩ් එකට යනවා කියලා හිතන්න. හොටෙල් ෆීල්ඩ් එකෙන් එළියට එනකොට ගිහිල්ලා අපි වෙන රටකට ගිහිල්ලා හොටෙල් ෆීල්ඩ් එකක ජොබ් එකකට ගියාට පස්සේ එළියට එනකොට ලස්සනට ෆ්ලුවන්ට් ඉන් ඉංග්‍රීසි. ලස්සනට ඉංග්‍රීසි කතා කරගෙන එළියට කවුරුත් ඩෙමෝ ගන්නලා නෙමෙයි ලිසනින්. අහුම් කන්දෙන් දේ ප්‍රැක්ටිසින්. ප්‍රැක්ටිස් කරන දේ. ඇහෙන දේ ප්‍රැක්ටිස් කරනවා. මම ඔකට හොඳ කතාවක් කියන්නම්. ඉස්සර මතකද ඔය ලංකාවේ එක රැල්ලක් එක කාලයක් තිබුණා තනිකර ටීවී චැනල් වල හැමදාම හින්දි ෆිල්ම්ස් යනවා. දවල් දැන් යන්නේ ටැමිල් ෆිල්ම්ස්, ඉස්සර ගියේ හින්දි. අපේ ලංකාවේ ඒ කාලේ මට හොඳට මතකයි ගොඩක් ගෑනු දරුවන්ට ගෑනු ළමයින්ට හොඳට හින්දි කතා කරන්න පුළුවන්. අයියේ අර හැමදාම ගෑනු ළමයි ගෙදරට වෙලා හින්දි ෆිල්ම්ස් ටික බලනවා. බලනකොට යටින් තියෙන සබ්ටයිටල් එක යනවා. මේ දෙක එයා අහනවා ප්‍රැක්ටිස් කරනවා. අර හින්දි අහනවා යට දෙන සබ්ටයිටල් එක ප්‍රැක්ටිස් කරනවා. ළමයි හින්දි කතා කරනවා. මේක හරි සරල සිද්ධාන්තයක්. අපි ළඟ අපි පොඩි කාලේ ඉඳලා ඉස්කෝලේ යන පටන් ගත්ත දා ඉඳලා අපි ඉංග්‍රීසි අහුන් කන් දුන්න හැමදාම. දැන් ඔයාලට මම උදාහරණයක් කියන මේ ෆෝන් එක කියන්නකෝ. මේ ෆෝන් එක ගත්තත් මොනවද තනිකර ඉංග්‍රීසි නේ තියෙන්නේ. මේකේ තියෙන නම්බර් එකක් එනවා ඩයල් නම්බර් එකක් ඩයල් කරනවා රින්ග්ස් එනවා ආන්සර් කරනවා ඩයල් ටෝන් රින්ග්ස් ටෝන් එන්ගේජ් ඔය සේරම ඉංග්‍රීසි. තියෙන ඇප්ස් තියෙන සේරම ඇප්ස් ඉංග්‍රීසි. ඉතින් අපි ඉංග්‍රීසි වල මුළු
පරාසෙම දන්නවා. අපි කතා කරන්න අර ප්‍රැක්ටිස් කරනවා කියන එක නෑ. ඉතින් ඔය ළමයා අපි ළඟට එනකොට එයා ඇඟ ඇතුලේ ඉංග්‍රීසි මහා කන්දරාවක් තියාගෙන ඉන්නේ. ඒ තියාගෙන ඉන්න කන්දරාව එයා දන්නේ නෑ. එයාගේ ඇඟ ඇතුලේ කතා කරන්න ඕනේ ඉංග්‍රීසි ටික ඇඟ ඇතුලේ තියෙනවා. ඒක කතා කරන්න දැනගෙන ඉන්නේ නෑ. අපි කරන්නේ අර හරි චූටි දෙයයි. කතා කරන්න ඇඟ ඇතුලේ ඇරගෙන ඉන්න මහා ඉංග්‍රීසි කන්දරාව අපි ප්‍රැක්ටිස් කරනවා. එයා දන්නේම නෑ ඉංග්‍රීසි කතා කරනවා. ඉතින් අද පොඩි වෙනස් 2 එකක් ආවේ බ්‍රිටිෂ් ඉංග්‍රීෂ් ඇකඩමි එකේ අපි ඇතුලේ ඇවිද්දී කතා කරේ පෙන්වුවේ ඉතින් ඉංග්‍රීසි ඉගෙන ගන්න විතරක් නෙමෙයි විනය නැත්තම් ඩිසිප්ලින්ස් හදා ගන්නත් මෙතන හරි වටින තැනක්. ඉතින් ඒ දේවල් ඔබ දැක්කේ ඉතින් තීරණය කරන්න පුළුවන්. මම දැන් දෙමෝපියෙක් මේක බලනවා නම් තමන්ගේ දරුවන් ඉදිරියේදී මේ හා සම්බන්ධ කරන්නේ කොහොමද, ඇයි සම්බන්ධ කරන්න ඕනේ කියන එක නැත්තම් ඔබට ඉංග්‍රීසි ඉගෙන ගන්න නැත්තම් මේ දවස්වල බොහෝ දෙනෙක් විදේශ රටවලට යන බලාගෙන ඉන්නවා. ඒකෙදි ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍ය වෙනවා. ඒ දැනුම හරියට ඉගෙන ගන්නත් මෙතන සුදුසු තැනක් කියන දේ ඔබට තීරණය කරන්න පුළුවන්. මගේ අවසාන ප්‍රශ්නේ දැන් දවස් 50ක් ළමයෙක් මෙතන නවතිනවා. දෙමෝපියන් කොයි වගේ විශ්වාසයක් තියෙනවද? කොහොමද ඒ විශ්වාසයේ තමන් ළඟ තියාගන්නේ? ගෙදරින් සමහර ළමයි මෙතන අවුරුදු 16 ඉගෙන ගෙන පළවෙනි පාර වෙන්න පුළුවන් ගෙදරින් එළියට එන්නේ. ඇවිල්ලා දවස් 50ක් මේ වගේ තැනක ඉන්න දැන් සමාජයේ විවිධ දේවල් අපි අහනවනේ. මේ දවස්වල විවිධ ප්‍රශ්න තියෙනවා. නිවුස් බැලුවත් අමුතු දේවල් අහන්න හම්බෙන්නේ නැහැ. කොහොමද ඒ විශ්වාසෙ මෙච්චර කාල රැකගෙන තියෙන්නේ? මේ අවුරුදු 20 පුරාම ලහුවක රැකගත්තා. ඒකත් මැජික් එකක්. එක දෙයක් තියෙන්නේ ඩිසිප්ලින්. මේ ඩිසිප්ලින් විනය කියන දේ අද අපිට නැත්තෙම නැති වෙලා තියෙන දේ. නමුත් කෙසේ හෝ ගොඩනගාගත යුතු හදාගත යුතු ඒක සමහරට නානා ප්‍රකාර විවිධ දේවල් වලට පුරුදු වෙලා හුරු වෙලා කිවල් වල කන්ට්‍රෝල් එකක් නැහැ. මේ ෆෝන් එක අයින් කරන්න කිව්වට ෆෝන් එක අයින් කරන්නේ නැහැ. බෑ අම්මා තාත්තට බෑ. නමුත් මෙතෙන් එනකොට ඒ ළමයාගේ ෆෝන් එක අයින් කරන්න එයා කැමති වෙන්නේ නැහැ. හැබැයි ටික දවසක් යනකොට දැනෙනවා. එයා ටික දවසක් යනකොට රාජලීක් වගේ දන්නවා මම මේ තටු ගලවගන්නේ ඇයි, මම හොට ඇනලා කඩාගන්නේ ඇයි, මම නියපොතු කඩාගන්නේ ඇයි, මගේම ග්‍රෝත් එකට මගේම සංවර්ධනය මගේම දියුණුවට කියලා ඒකේ තේරුම් ගන්නවා. අවිවාදයෙන් ටික දවස් සමහර ක්ලාසස් වල ළමයි කියන අපිට ෆෝන් පාවිච්චි කරන්න දෙන්න එපා සර් කියලා. අපි ඒ වගේ එතනින් පටන් ගන්න ඩිසිප්ලින් එකක් තියෙනවා. ඩිසිප්ලින් ගොඩනගන එක අමාරු දෙයක් නෙමෙයි. අත්‍යවශ්‍යයි මම කියන්නේ මිනිස්සුන්ට. ඩිසිප්ලින් කියන්නේ ආගමක් දහමක්. ඒක විශ්වාස කරේ නැත්නම් ඒක ඇදහුවේ නැත්නම් අපි කොච්චර දේවල් කරත් කොච්චර දියුණුවනත් කොච්චර ලස්සනත් කොච්චර සරුණත් හිස් බවක් විතරයි තියෙන්නේ. Thank you. Thank you very much. Thank you.